මෙය අලුතින් පවුල් ලක්ෂ 6කට සමෘද්ධි සහනාධාර ලබා දීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක්. උත්සවය ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබුණා. ඊට සමගාමීව තවත් සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක්ද ක්‍රියාත්මක කෙරුණා. කථානායක කරු ජයසූරිය මහතාද මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මේ සමෘද්ධියත් එක්ක තමුන්නාන්සිලට තව ගොඩක් දේවල් හම්බ වෙනවා. ගෑනු දවුරියෙක් වැඩි විය පැමිණාම මුදලක් හම්බ වෙනවා. හදිස්සිය මරණයක් වුණාම මුදලක් හම්බ වෙනවා. විවාහයක් වෙනකොට මුදලක් හම්බ වෙනවා. දරුවෙක් උපදිනකොට එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් උපදිනොත් දෙගුණයක් මුදලක් හම්බ වෙනවා. මේ ඔක්කොටම වඩා තමුන්නාන්සිලට හම්බ වෙනවා දරුවාට සිප් දොර ශිෂ්‍යත්වය කියන්න අපොස සාමාන්‍ය පෙළ විභාගේ පුතේ දුවේ කොහොම හරි උඹ පාස්වයන් අපි ලෑස්ති ගිය ආණ්ඩුවේ 30,000කට සිප් දොර ශිෂ්‍යත්වය දෙන්න ඕන නම් දුන්නේ 10,000කට විතරයි. මේ සමෘද්ධි ලාභයෙන් ඔක්කොටම දෙන්න මේ සිප් දොර ශිෂ්‍යත්වය 75,000කට නෙමෙයි ලක්ෂකට වුණා. තමුන්නාන්සලගේ දරුවන්ට උසස් පෙළ කරන්න අපි මේ මුදල ලබා දෙනවා කියන පොරොන්දුවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම දෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ලොතරෙයක් අදිනවා එක ගයක්. මේ මාසේ ඉඳන් ගෙවල් දෙකක් අදිනවා. ගෙවල් 662ක් මාසෙකට. අවුරුද්දකට 7900ක් විතර වෙනවා. තමුන්නාන්සලගේ ප්‍රදේශවල පැල්පත්වල ඉන්න මිනිස්සු අඩුම වශයෙන් මට එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් 50ක් තෝරලා දෙන්න. අපි මේ අවුරුද්ද ඉවර වෙන ඉස්සෙල්ලා ගෙවල් 25,000ක් 30,000ක් හදලා ඉවර කරනවා. ඒ දුප්පත් මිනිස්සුන්ට තමන්ගෙම කියලා නිවසක් ජීවත් වෙන්න. මෙන්න මේ ආකාරයට විශාල වැඩපිළිවෙලක් අපි මේ තුල කරන බලාපොරොත්තු වෙනවා.